සුබ මතරක් ඔබ ITN දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයේ නවතහනේ පුවත් සිරස්තල වෙත විග්නේශ්වරන්ගේ මූලික විරෝධතා ඉවතට නඩුව අකණ්ඩවම මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට පාර වෙයි උසස් පෙළ විභාගයට අයිතුම්පත් කැනවේ ITN FM ශිල්පීන්ට රාජ්‍ය ගුවන්විදුලි සම්මාන නයිජීරියා මැතිවරණ රැලියක තෙරපීමක් හතක් වරුට සිට්‍රා සමාජ නවෝත්පාදන පර්යේෂණාකාරයා ග්‍රාමාත්‍රාණිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී නිල වශයෙන් එළි දැක්ුණා මෙරට රාජ්‍යංශයේ පළමු නවෝත්පාදන පර්යේෂණාකාරය මෙයයි විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශයත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනත් එක්වයි සිට්‍රා සමාජ නවෝත්පාදන පර්යේෂණාකාරය එළි දැක්ුණේ ආයතන බලගැන්වීම රාජ්‍යංශයේ හැකියාවන් වර්ධනය සහ මානව කේන්ද්‍රීය සැලසුම් සකස් කිරීම මෙහි මූලික අරමුණු අතර වෙනවා මෙම පර්යේෂණාකාරයෙන් රාජ්‍යංශයට ප්‍රතිලාභ රැසක් හිමිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා මෙම පර්යේෂණාකාරයේ කටයුතු පසුගිය වසර මුලදී ආරම්භ වූයේ මෙරට සංවර්ධන කාර්යයේදී තෝරාගත් රාජ්‍ය නිලධාරීන් බලගැන්වීමද මෙ යටතේ සිදු කරනවා සිට්‍රා විද්‍යාකාරයේ පළමු වාර්ෂික වාර්තාවද මෙහිදී එළි දැක්ුණා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ මෙම පර්යේෂණාකාරය මගින් රටට වටිනාකමක් එක්වන බවයි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ජෝන් සොරෙන්සන් මහතාද මෙහිදී අදහස් දැක්වුවා මැති අමතවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා අධිකරණයට අපහස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා ඇතුළු හත් දෙනෙකු ගොනු කළ මූලික විරෝධතා අභියාචනා අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. අදාළ චෝදනාව යටතේ නඩු කටයුතු ඒ අනුව ඉදිරියට පවත්වාගෙන යාමටයි විනිසුරු වරුන් තීරණය කළේ. උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වී ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා තීරණය කර තිබුණා. ඒ වළක්වාලමින් අභියාචනා අධිකරණය නිකුත් කළ අතුරු තහනම ක්‍රියාත්මක නොකළ බවට චෝදනා කරමින් ඩෙනිෂ්වරන් මහතා හිටපු මහ ඇමතිවරයා ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණා. ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමට අභියාචනා අධිකරණයට බලයක් නොමැති බව පවසමින් විග්නේශ්වරන් මහතා ඇතුළු විත්තිකරුවන් මූලික විරෝධතා ඉදිරිපත් කර තිබුණා. ඒ සම්බන්ධ නියෝගයයි අද ප්‍රකාශයට පත් කෙරුණේ. මේ අතර මෙම නඩු කටයුතු වලින් ඉවත් වීමට කුමුදිනී වික්‍රමසිංහ විනිසුරුවරිය තීරණය කර ඇති බැවින් නව විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව ලබන 15වනදා කැඳවීමට නියමිතයි. අපොස උසස් පෙළ විභාගයේ සඳහා ඉදුම්පත් කැඳවීම අද ආරම්භ වුණා. නව සහ පැරණි විෂය නිර්දේශ දෙක යටතේම මෙවරද උසස් පෙළ විභාගයට ඉදුම්පත් කැඳවන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කරන්නේ. මෙවර අපොස උසස් පෙළ විභාගයේ 2019 වසර සඳහා නව සහ පැරණි නිර්දේශ යටතේ විභාග දෙකක් වශයෙන් පැවැත්වෙනවා. මේ සඳහා ඉදුම්පත් කැඳවීම පාසල ඇදුම්කරුවන් සඳහා අද සිට පෙබරවාරි 25 දක්වා ක්‍රියාත්මක වෙනවා. එසේම බාහිර ඉදුම්කරුවන් සඳහා අද සිට මාර්තු 1 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව පැහැදිලිවම ඉල්ලුම් පත්‍රයේ සඳහන් කළ යුතු වෙනවා තමා ඉදුම්පත් වන්නේ නව නිර්දේශයේ යටතේද එසේ නැත්නම් පැරණි නිර්දේශයේ යටතේද යන්න. ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්වුණා. එහිදී ITN FM ගුවන් විදුලියේ ශිල්පීන් දෙදෙනෙකු ප්‍රශස්ත නිවේදක සහ ප්‍රශස්ත සජීව විස්තර ප්‍රකාශක සම්මාන වලින් පිදුම් ලැබීම විශේෂත්වයක්. ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණේ. මෙවර රාජ්‍ය සම්මාන උළෙල පැවැත්වුණේ දෙවන වරටයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ඇතුළු කලාකරුවන් රැසක් එක්ව සිටියා. මෙවර ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී ප්‍රශස්ත සජීව විස්තර ප්‍රකාශක සම්මාන හිමි වූයේ ITN FM හි වජිර කැලුම් පෙරේරාටයි. ඒ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා 20x20 ක්‍රිකට් තරගාවලිය සජීව විස්තර ප්‍රකාශනය වෙනුවෙනුයි. සිංහල වාදී සජීවී ගුවන්විදුලි විස්තර
ප්‍රශස්ත නිවේදක සම්මානය හිමි වූයේද ITN FM නාලිකාවටයි. හැඟුම් වරසාවේ නිවේදක ඉන්ද්‍රජිත් සුරවීර එම සම්මානයෙන් පිදුම් ලැබුවා. சிறந்த வானொலி அறிவிப்பாளர் ஆண் பரிந்துரை செய்யப்பட்டோர் இவர்கள். ප්‍රශස්ත සජීව විස්තර ප්‍රකාශක සම්මානය සඳහා නිර්දේශිත නම් අතරට එක්වීමටද ඔහුට හැකි වුණා. ඒ මහනුවර දළදා පෙරහැර සජීව විස්තර ප්‍රකාශය වෙනුවෙනි. ප්‍රශස්ත ප්‍රවෘත්ති ප්‍රකාශිකාවන්ගේ නිර්දේශිත නම් අතරට එක්වීමට ITN FM ප්‍රවෘත්ති ප්‍රකාශිකා ඉෆ්තියා කාදර් සමත් වුණා. ප්‍රශස්ත නිවේදිකා නිර්දේශ නම් අතරට ITN FM සින්දු නදී වැඩසටහනේ නිවේදිකා මොනිකා සේරසිංහ එක්ව සිටියා. බතොල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත බාර වී තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ කොස්තාපල්වරයෙකුට පහර දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබී තිබුණා. ඒ අනුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට අවශ්‍ය වුණා. මේ අතරතුරයි අද උදෑසන චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට පහර වී තිබෙන්නේ. එක්ව සිතන්න එක්ව හැදෙන්න තේමාව යටතේ 71 වන ජාතික දින සැමරුමට සමගාමීව දියත් කෙරුණු එකට සිටිමු ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල සහ සංස්කෘතික ප්‍රසංගය ඊයේ පැවැත්ුණා. කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඉදිරිපිටදී එය පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ මොහොතේ රටක් ලෙස ඉදිරියට යාමට නම් සියලු බේද අතහැර එක්ව ක්‍රියා කළ යුතු බව තරයේ විශ්වාස කරමින් රට වෙනුවෙන් එකට සිටුමු ක්‍රියාන්විතය බලගන්වා තිබෙනවා. මෙම ව්‍යාපෘතිය අරමුණු වන්නේ ඉදිරියේදී සියලු දේශමාමක බලවේග එකට එක් කරගනිමින් රටේ උන්නතිය උදෙසා කටයුතු කිරීමයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කළා. අලංකාරවත් සංස්කෘතික දැක්මකින් මෙම සමාරම්භක අවස්ථාව වර්ණවත් වූ අතර යුද හමුදා තූර්ය වාදන ආබාධිත රණවිරු දස්කම් ඇතුළු විවිධ සංස්කෘතිකාංග රැසක් ඊට එක් කර තිබුණා. එකට එක්ව යන ගමනට සියලු ශ්‍රී ලාංකිකයින් එක්සත්ව එක්සිත්ව එක්වන බව සපත කරමින් එකට සිටුමු සන්දේශය රටට කීර්තියක් අත්කර දුන් ප්‍රවීණ මෝටර රථ දහවන ශූර ඩිලන්ත මාලකමුව ඇතුළු පිරිසක් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. එකට සිටිමු ක්‍රියාන්විතය දියත් කිරීමේ තාක්ෂණික උපකරණ ජනාධිපතිතුමා වෙත පිරිකෙන්වීම සිදු වූයේ යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතින්. විශේෂ කාර්ය බලකාය මගින් ක්‍රියාත්මක කෙරෙන මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා මහජන සහය අපේක්ෂා කරනවා. විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක කරන වැටලීම් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සිදු කර ගැනීම සඳහා මහජනතාවට ඔවුන් දන්නා තොරතුරු ලබා දිය හැකි. ඒ සඳහා 011.2.580.518, 011.2.506.580ට, 011.2.058, 552, 011.2.500.471, 011.2.589.741 යන දුරකථන අංකවලට හෝ 011.2.588.499, 011.2.081.044 යන ෆැක්ස් සංඛ්‍යාවට තොරතුරු දැනුම් දිය හැකි. පසුගිය කාලයේ පුරාවට විශේෂ කාර්ය බලකාය නීති විරෝධී මත්ද්‍රව්‍ය හා මත්පැන් විශාල ප්‍රමාණයක් වැටලීමට සමත් වුණා. එය තවදුරටත් සාර්ථකව සිදු කිරීමටයි ඔවුන් ජනතා සහය අපේක්ෂා කරන්නේ. ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය සුරකින බවයි විශේෂ කාර්ය බලකාය අවධාරණය කරන්නේ. වාරිය පොළ මහකෙළිය මහවිදුහලේ ඉදිකළ ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානය හා නව පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. ලංගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මේ ඉදිකිරුණේ මාජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 380ක් පමණ වෙනවා. නවීන පාසකම් වලින් යුතුවයි එය ඉදිකර තිබෙන්නේ. මේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ළමයින් 2000කට වැඩි සෑම පාසලකටම රෙජිස්ටර්වරයෙකු සහ නියෝජ්‍ය රෙජිස්ටර්වරයෙකු උපත් කරන බවයි. හැම දෙමව්පියෙක්ම බලාපොරොත්තු වෙන්නේ තමුන්නාසගේ දරුවන්ට අනාගතයක් ඇති කරලා දෙන්න. මේගොල්ලන්ට අනාගතයක් ඇති කරලා දෙන්න නම් අධ්‍යාපනයේ ලබා දීමෙන් පමණයි ඒක කරන්නේ. අපි ආපු දවසේ ගුරු බඳවා ගැනීම කරා. අපි ආණ්ඩුවේ පලාසබවට සල්ලි දුන්න උපාදානින් ගන්න මගේ අමාත්‍යාංශෘත් විශාල ප්‍රමාණයක් බඳවගත්තා. දැන් ක්‍රීඩා පුහුණුකරු 3850 මේ මාර්තු මාසේ දැන් ඔක්කොම අවසන් කරලා පත්තිම් ටික දෙනවා. ශිෂ්‍ය උපදේශකවරු 2000 ගණක් ගන්නවා. දැන් විදුහල්පතිවරු ගොඩක් වෙයි ලොකු ඉස්කෝලවල කෙලින්ම කරන්නේ අධ්‍යන කටයුතු නෙමෙයි ඔක්කොම තියෙන්නේ පරිපාලන ප්‍රශ්න. ළමයි දානේ ඕ ආරම්භය. විශ්වවිද්‍යාල වගේ මම කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ළමයි 2000ට වැඩි නම් රෙජිස්ට්‍රාර් කෙනෙකුයි නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් කෙනෙකුයි නැත්නම් ලේකාධිකාරිවරයෙක් නියෝජ්‍ය ලේකාධිකාරිවරයෙක්. ළමයි 1000ට වැඩි නම් එක්කෙනෙක්. එයා තමයි පරිපාලන කටයුතු කරන්නේ. විදුහල්පතිවරු තියෙන්නේ අධ්‍යන කටයුතු කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආර්ථික පර්යේෂණ ඒකකයේ සංවිධාන කළ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්ුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු කීප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතා කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගෙන තිබෙනවා. මේ කැබිනට් පත්‍රිකාව මගින් ඉතා පැහැදිලි ලෙස දැනට අනුමත වෙලා තියෙන පෞද්ගලික පාසල් 80ට ශාඛා පාසල් 5 බැගින් ආරම්භ කරන්න අවසරය ඉල්ලනවා. අපි අධිකරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ප්‍රථමයෙන් මෙකී කැබිනට් පත්‍රිකාව අධ්‍යයනය කරනත්තේ වහාම ක්‍රියාත්මක වෙන පරිදි අධ්‍යාපනයේ පුද්ගලීකරණය සඳහා වෙන චක්‍රලේඛනයේ අත්තිට උන නියෝගයන් නිකුත් කරන්න ලෙස අපි ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමු. මද්රව්‍ය ජාවාරම් වැඩ පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල අගය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ උතුරු කළුතර පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මද්රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගන්නට මේ කරන මෙහෙයුම හොඳයි. අපි ආයක අගය කරනවා. අපේ රටේ හිටපු ආණ්ඩු මද්රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගන්න මැදිහත් වෙන වේගයට ඔවුන්ට දඬුවම් දෙන්න මැදිහත් වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපි ජනාධිපතිතුමා දිහා බලාගෙන ඉන්නවා. මේ මද්රව්‍ය ජාවාරම් කරුවන් අතරංගුවට ගන්න මේ දරන උත්සාහය වගේම ඔවුන්ට දඬුවම් කරන්නත් මේ වේගයෙන් මැදිහත් වෙයි කියලා විශේෂ අධිකරණ තුල කඩිනමින් නඩු අහලා මෙයාට දඬුවම් පමුණවන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකින් සඳහා ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියක් හඳුන්වා දීම අමාත්‍ය රේෂාඩ් බදෝදින් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කෙරුණා. මෙම දත්ත ගබඩාව ස්ථාපනය තුළින් වඩාත් කාර්යක්ෂම හා ශක්තිමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ජාලයක් බිහිකර ගැනීමට හැකියාව උදා වෙනවා. මෙහි අරමුණ වනුයේ ව්‍යවසායක සංවර්ධන අධිකාරිය සමග ඍජුව කටයුතු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට ව්‍යාපාර තොරතුරු, වෙළඳපොළ තොරතුරු, බැංකු කටයුතු උපහසු කර ගැනීමයි. මේ අතර ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සමග කටයුතු කරන සංවර්ධන නිලධාරීන් සඳහා ටැබ් යන්ත්‍ර ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. යනුව සංවර්ධන නිලධාරීන් 250 දෙනෙකුට ටැබ් යන්ත්‍ර ලබා දුන්නා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 30ක්. මෙම අවස්ථාව සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් දක්ෂින බෝගොල්ලාගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් රසක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. රුපියල් මිලියන 485ක වියදමින් ඉදිකෙරෙන රුපියල් මිලියන 485ක වියදමින් ඉදිකෙරෙන මහියංගනයේ මූලික රෝහලේ වාට්ටු සංකීර්ණය සඳහා මුල්කල තැබීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. චීන රජයේ සහන ආධාර යටතේ තෝරාගත් රෝහල්වල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති යටතේ මෙම වාට්ටු සංකීර්ණය ඉදිකෙරෙන්නේ. එය මහල් 4කින් සමන්විතයි. දැඩි සත්කාර ඒකකයක්ද මීට ඇතුළත්. අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මෙන් මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් කොළඹ මේ පෞද්ගලික දවස්වල පරිශ්‍රණයක් කරා අවුරුදු 10කට ඉස්සෙල්ලා හැම 10කටම 3 දෙනෙක් හිටියේ දියවැඩියා. අවුරුදු 10කට පස්සේ බලනකොට හැම 10 දෙනෙකුටම 6 දෙනෙක් ඉන්නවා දියවැඩියා. ඉතින් ලෙඩ හදලා ඉවරලා සල්ලි දීලා තව කෝටි ගාණක් වියදම් කරන්න වැඩක් නැහැ. මේවට විරුද්ධව අපි ක්‍රියා කරන්න ඕනේ. ඒ සියලු ප්‍රතිපත්ති අපි ගෙනල්ලා ඉවරයි. ඒතර මේ රජය අපිට සහයෝගය දීලා තියෙනවා මට මේවා කරන්නට. වෙනත් රජයන් වගේ නෙමෙයි. රුපියල් මිලියන 20ක වියදමින් වවුනියාව ප්‍රදේශයේ ගම්මාන කිහිපයක මාර්ග රසක් සංවර්ධනය කෙරෙනවා. සාලම්බ කුලම්, ඊචන් කුලම, පුන්තෝට්ටම්, නෙළු කුලම,
පුවරසන් කුලම ආදී ගම්මානවල මාර්ග රැසක් තාර යොදා සංවර්ධනය කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. මේ මගින් ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවකට සිත සැලසෙනවා. මාදම්පේ සෙම්බු කට්ටිය ලියගමුව වත්ත ප්‍රදේශයේ නිවාස 25ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. මේ සඳහා මුල්ගල තැබීම සිදු කෙරුණේ පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ මේ ක්‍රියාත්මකයි. ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් රැසකට මේ මගින් සෙත සැලසෙනවා. රුපියල් ලක්ෂ 125ක මුදලක් මේ සඳහා වැය කෙරෙනවා. අපිට මේ කරන ලොකු සේවය නිසා ඇත්තම මේ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. බොහෝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙන් හිටියා අපිට මේ කියලා නිවහනක් ඉදි කරගන්න. ඉතින් අපේ සිහිනය සැබෑ කරගන්න ඕන දක්වන්නව මේ සේවය ගැන අපි කෘතඥතාවය දක්වමු. ජීවත් වෙන නිවහනක් තියෙන කය ලොකු සම්පතක්. ඉතින් ඒ නිසා ඉල්ලා සිටිනවා මේ සෑම ගම්මානයකටම ගිහිලා දුගී දුප්පත් මිනිස්සෙන්ට හැකියාකාරයෙන් උදව් උපකාර කරලා ඒ මිනිස්සෙගේ ජීවිත ගොඩනංවලා දෙන්න කියලා. බෙන්තොට මැතිවරණ කොට්ටාසේ ඉදිකිරීමට නියමිත නිලසවන කාර්යාල දෙකක් සඳහා මුල්ගල තැබීම අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහා ඌර ගහ හිපන්වත්ත සහ මහින්දරුව කහව ගම්මැද්ද ඇතුළු ග්‍රාම සේවා වසම් මුල් කරගෙනයි මෙම නිලසවන කාර්යාලය ඉදිකරන්නේ. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 50ක්. ආර්ථික සංවර්ධන ග්‍රාම නිලධාරී සමෘද්ධි නිලධාරී කෘෂි පරිශන ඇතුළු කාර්යාල රැසක් මීට ඇතුළත්. දෙහිතානිකට අයවැය ලේඛනයකුත් ඉදිරිපත් කරනවා. අපිට දකින්න තියෙනවා ජනතාවට සහන ලැබෙන සුභවාදී අයවැයක් මේ බාර මුදල් අමාත්‍යතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියන්නේ. මේ ගම්පෙරළිය වැඩසටහනයි අනෙකුත් අපේ ව්‍යාපෘති අයවැය ලැබෙන සහනයි සියල්ල එකතු වෙනකොට තමුන්නාසයට පෙනෙන්න තිබෙයි ආණ්ඩුව මොන විදිහේ වැඩපිළිවෙලකටද ගමන් කරන්න තියෙන්නේ. ගලින් විදුරු වැව ගෝමරන් කල්ල ප්‍රදේශයේ ස්ථාපිත කළ ජලපිරිපහදු යන්ත්‍රය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමහන් මහතාගේ ප්‍රධානත්වයෙන් වකුගඩු රෝගයෙන් පීඩා විඳින ගම්වැසියන් මුදවා ගැනීම මෙහි අරමුණයි. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 40ක්. ගෝමරන් කල්ල ගම්මානයේ පානීය ජල ගැටලුව හේතුවෙන් පීඩාවට පත්ව සිටි පවුල් විශාල සංඛ්‍යාවකට මේ මගින් සෙත සැලසෙනවා. අපේ ගමේ සෑහෙන පිරිසක් ඉන්නේ වකුගඩු රෝගීන්. මෙම ෆිල්ටර පරිත්‍යාග කරපු රවුමහන් මැතිතුමාටත් අධිකාරී ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉන්නේ එංගල් ඌරු කරු. ඇත්තටම මේ ජල පිරිපහදු ලබා දීම ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. මේකෙන් බොහෝ දෙනෙකුට සෙත සැලසෙනවා. ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. සම්පෝෂිත ආර්ථික ක්‍රමයේ පදනම් කරගෙන දිලිඳුකම තුරන් කිරීමේ වැඩසටහනක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ පල්ලම වතුපොල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලක්ෂ උයන සහ මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට පහලකව යන ගම්මාන මෙම නියම වැඩසටහන සඳහා තෝරාගෙන තිබෙනවා. ආරම්භක වැඩසටහන පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ වතුපොල සමෘද්ධි ආදර්ශ ගොවි ගම්මානයේදී ආරම්භ කෙරුණා. තායිලන්තයේ හිටපු රජවරයෙකු වන දිවංගත බෝමි බෝල්ට් රජතුමාගේ සංකල්පයක් අනුවයි මෙය ක්‍රියාත්මක වන්නේ. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර නිෂ්පාදනය හා ආහාර ගැනීම අතිරික්ත අලෙවි කිරීමේ වැඩසටහන මෙහි මූලික අරමුණයි. ඒ යටතේ පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම, තාක්ෂණික දැනුම ලබා දීම, වෙළඳපොළ සකස් කර දීම කෙරෙනවා. වැඩසටහනේ පළමු පියවර ලෙස 23 දෙනෙකු නියුත් කණ්ඩායමක් තායිලන්තයේදී පුහුණුවක් ලබා තිබෙනවා. ඔවුන් මේ වන විට විවිධ ස්වයං රැකියා වැඩසටහන් ආරම්භ කරමින් තම ජීවනෝපාය ශක්තිමත් කර ගැනීමට සමත්ව සිටිනවා. දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. ආනයිනික කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධව මතුව ඇති චෝදනා පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කිරීමේ අවශ්‍යතාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අවධාරණය කළා. ආහාර සුරක්ෂිතතාවට අදාළ දසවැදෑරුම් යෝජනා මාලාවක්ද මෙහිදී එළිදැක්වුණා. කිරිපිටි වෙනුවට දියරකිරි භාවිතය සඳහා ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීම ඉන් පළමු වෙන්නයි. කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනයේ දෙවන උපාධි ප්‍රදානෝත්සවය එම ආයතනයේදී පැවැත්වුණා. පශ්චාත් උපාධි ඩිප්ලෝමා සහ ශාස්ත්‍රපති උපාධි මෙහිදී පිරිනැමුණා. මහා සංඝයා වහන්සේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකා භික්ෂු පෙරමුණ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. පූජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේ කිහිප නමක මෙහිදී අදහස් පළ කළා. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ කෙරුණා. ජාතික සංවිධාන එකමුතුව කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු කිහිප දෙනෙකු අදහස් දැක්වුවා.
සංචාරක කර්මාන්තයට යොමු වන තරුණ තරුණීන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීම සඳහා යුරෝපා සංචාරක විශ්වවිද්‍යාලය සමග එක්ව වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී උපාලි ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කෙරුණා. මෙහි අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව විදේශ රටවල සංචාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා උදාවන බවද මෙහිදී සඳහන් වුණා.